පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ විදේශීය රටක රැකියාවට යන්න ඉන්න ඔයාලට ඉතාමත් වැදගත් අංගයක් ගැන. ඒ තමයි මෙඩිකල් ටෙස්ට් එක. මම අද කතා කරනවා මෙඩිකල් ටෙස්ට් එකේදී විශේෂයෙන්ම බලන්නේ මොනවද කියලා. ඒ වගේම ඔයාටත් යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනවා නම් ඒක කලින්ම වළක්වා ගන්න කොහොමද කියලා මම අද කියලා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ස්කිප් නොකර මුළු වීඩියෝ එකම බැලුවොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙඩිකල් එක ගොඩදා ගන්න පුළුවන්. මම පෞද්ගලිකවත් මෙඩිකල් ටෙස්ට් කීපයකටම මුහුණ දීලා තියෙනවා. ඒ අත්දැකීම් වගේම මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද, ඒවා විසඳගන්නේ කොහොමද කියලා අපි බලමු. ගොඩක් අය මෙඩිකල් ටෙස්ට් එක කරන්න ගොඩක් බයෙන් ඉන්නවා. මෙඩිකල් ටෙස්ට් එකට බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හිතේ බය තියා ගැනීමත් මෙඩිකල් ටෙස්ට් එක ෆේල් වෙන්න බලපාන්න පුළුවන්. ඒ කොහොමද කියලා වීඩියෝ එකේදී අපි කතා කරමු. ඔයා යන රට අනුව ඔයාගේ මෙඩිකල් ටෙස්ට් එකේ වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා ඒජන්සි එකකින් විදේශ රටකට යනවා නම් ඔයාට මෙඩිකල් එක ගන්න අවශ්‍ය ස්ථානය ඒජන්සි එකෙන් කියනවා. ඔයා කොරියාවට, ඊශ්‍රායලයට වගේ යනවා නම් ඒක රජයේ මැදිහත්වීම මත සිදු කරන නිසා බොහෝ වෙලාවට බියුරෝ එකට අනුබද්ධ මෙඩිකල් ආයතනයකින් කරනවා. ඒ වගේම එක දිනයක් තුල බොහෝ පිරිසක් මෙඩිකල් එකට මුහුණ දෙන්න නියමිත නම් පෞද්ගලික රෝහලක් උනත් බියුරෝ එකෙන් නම් කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන ප්‍රධානම දේ තමයි අපිට ඕන තැන්වලින් මෙඩිකල් ටෙස්ට් කරගැනීමේ හැකියාවක් නැහැ. අපි මුලින්ම මෙඩිකල් ටෙස්ට් එක කරන විදිය පියවරෙන් පියවර කතා කරමු. එහිදී ඇතිවන ගැටලු මගහැරගෙන ඔයාගේ ටෙස්ට් එක පාස් වෙන්නේ කොහොමද කියලා ටිප්ස් ටිකක් මම වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඔයා බියුරෝ එක හරහා යනවා නම් බියුරෝ එකෙන් සහ ඔයා ඒජන්සි එකක් මාර්ගයෙන් යනවා නම් අදාළ ඒජන්සිය සහ ඔයා පුද්ගලිකව අයදුම් කරනවා නම් ඔයා අයදුම් කරන ආයතනයෙන් ඔයා කරන්න ඕන මොන මෙඩිකල් ටෙස්ට් එකද කියලා ලිඛිතව සඳහන් කරලා ලිපියක් ඔයාට ලබා දෙනවා. ඒ වගේම ඔයාට පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක් අරගෙන යන්නත් වෙනවා. පාස්පෝර්ට් එක හරි එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ ෆොටෝ කොපි එකක්ද අවශ්‍ය වෙනවා. ඔයාට බියුරෝ එකෙන් හරි ඒජන්සි එකෙන් හරි දැනුම් දුන්න විදියට එයාලා කියපු ආයතනයට නියමිත වෙලාවට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට දීලා තියෙන ලිපිය අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ කවුන්ටරයකට දීලා අදාළ පේමන්ට් එක ගෙවන්න ඕනේ. එතනින් ඔයාට නම්බර් එකකුත් දෙනවා. එක් එක් වෛද්‍ය පරීක්ෂණය සඳහා බොහෝ වෙලාවට ඔයාට එක එක කාමරවලට යන්න වෙනවා. ඉස්සර වෙලාම ඔයාගේ බලන්නේ උස සහ බර. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ. ස්ථානයේ නිස්ථානයට මේ ටෙස්ට් එක කරන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම කියන පරීක්ෂණ ටික නම් හැම තැනම වගේ සිදු කරනවා. දෙවැනියට බොහෝ වෙලාවට ඔයාගේ ඇස් පරීක්ෂා කරනවා. එහිදී අංක සහිත බෝඩ් එකක් හරි ඉංග්‍රීසි අකුරු බෝඩ් එකක් හරි පිළිවෙලට එක ඇහැ බගින් වහගෙන කියවන්න දෙනවා. ඒකෙන් පරීක්ෂා කරන්නේ ඔයාගේ දුරපෙනීම. ඊට පස්සේ ඔයාට පොඩි අකුරු සහිත සහ ඉලක්කම් සහිත පොතක් වගේ දෙයක් දේවි. එහෙම දීලා ඔයාට කියවන්න කොටසක් පෙන්නනවා. ඒකෙන් පරීක්ෂා කරන්නේ ඔයාගේ ළඟපෙනීම. ඊට පස්සේ ඔයාට මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියනා වගේ රූප ටිකක් දෙනවා. ඒවායේ විවිධ කලර් මික්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කලර් මික්ස් අතුරෙන් ඒක තියෙන අංකය කියන්න ඕනේ. මේක ගොඩක්ම වැදගත් පරීක්ෂණයක්. විශේෂයෙන්ම නවීන තාක්ෂණයට අනුව ගොඩක් කර්මාන්ත ශාලා සහ ආයතන වැඩ කරන නිසා මේ පරීක්ෂණය වැදගත් වෙනවා. ඔයාට වර්ණන්ධතාවය එහෙම නැත්නම් කලර් බ්ලයින්ඩ් තියෙනවා නම් නවීන යන්ත්‍රෝපකරණවල තියෙන ඩිජිටල් තිරවල තියෙන දේවල් හඳුනා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට අපහසුයි. විශේෂයෙන්ම කොරියාවට යනවා නම් මේ පරීක්ෂණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවා. ඇස් පරීක්ෂාවෙන් පස්සේ ගොඩක් වෙලාවට
ඔයාගේ කන් ඇසීම පරීක්ෂා කරනවා. ඒ සඳහා විවිධ ආයතනවල විවිධ ක්‍රම තමයි භාවිතා කරන්නේ. ඔයාට හෙඩ්ෆෝන් එකක් වගේ දාලා එයාලා කම්පියුටර් මාර්ගයෙන් යම්කිසි නාදයක් ඇහෙන්න සලස්වනවා. එකවරකට එක කනකට පමණයි ශබ්දය ඇසෙන්නේ. සමහර විට නාදය ඇසුණු කනේ පැත්තේ අතින් නාදය ඇසුණු බවට සංඥා කරන්න කියලා ඔයාට උපදෙස් දෙනවා. මේ විදියට කන් දෙකම පරීක්ෂා කරනවා. සමහර මෙඩිකල් ටෙස්ට් වලදී ශබ්දය ඇහුණාද කියලා විතරයි අහන්නේ. ඒක කොයි කනෙන්ද කියලා විශේෂයෙන් අහන්නේ නැහැ. ඒ වගේම එම නාදයේ සංඛ්‍යාතය අඩු වැඩි කරලා එයාලා පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂණයෙන් තීරණය කරනවා ඔයාගේ කන් ඇසීමේ තත්ත්වය ගැන. ඊට පස්සේ ඔයා ලේ සහ මුත්‍රා ටෙස්ට් කරන කාමරයට යන්න ඕනේ. එහිදී ඔයාගේ ලේ සාම්පල් එකක් ගන්නවා. ඒ වගේම මුත්‍රා සාම්පල් එකක් අරගෙන එන්න කියලා ප්ලාස්ටික් කප් එකක් දෙනවා. ඔයා වොෂ්රූම් එකට ගිහින් ඒ කප් එකට යූරින් ටිකක් අරගෙන එන්න ඕනේ. එහිදී විශේෂයෙන්ම මුත්‍රාවල මුල්ම කොටස යන්න ඇරලා යූරින් ටිකක් අරගෙන ගෙනත් දෙන්න. ඒ කප් එක පිරිසිදුව අදාළ අංශයට බාර දෙන්න අමතක කරන්න එපා. ඒ ටෙස්ට් දෙකම ඉවර වෙලා ඔයා එක්ස්රේ අංශයට යොමු කරනවා. ඔයාගේ පපුව තමයි එක්ස්රේ කරන්නේ. එහිදී ඔයා පැළඳගෙන ඉන්න ආභරණ සහ උඩ ඇඳුම් ගලවන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වටිනා ආභරණ ගෙදර ගලවලා තියලා එනවා නම් වැඩිය හොඳයි. ඒ ස්ථානවල ආරක්ෂාව පිළිබඳව අපිට සහතික කරන්න අමාරු නිසා සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ආවොත් මේ අවස්ථාව ගොඩක් පහසුයි. ඒ වගේම ඒ කාර්යමණ්ඩලයේ කියන පිළිවෙලටම වැඩ ටික කරගන්න ඕනේ. සමහර මෙඩිකල් ටෙස්ට් වලදී ECG පරීක්ෂණයද කරනවා. නමුත් හැම රටක්ම ECG පරීක්ෂණය ඉල්ලන්නේ නැහැ. මේ සියලුම පරීක්ෂණ වලින් පස්සේ ඔයාව වෛද්‍යවරයා වෙත යොමු කරනවා. එහිදී ඔයාගේ ප්‍රෙෂර් එක පරීක්ෂා කරනවා. ඒ වගේම ඔයාට නිදන්ගත රෝග තියෙනවද, මොනවට හරි ප්‍රතිකාර අරගෙන තියෙනවද, ඒ වගේම ඔපරේෂන් කරලා තියෙනවද වගේ දේවල් ඔයාගෙන් අහනවා. ඉන් පස්සේ ඔයාගේ සම්පූර්ණ ඇඳුම් ඉවත් කරලා පරීක්ෂා කරනවා. ඒ නිසා යට ඇඳුම් පිරිසුදුව සහ පිළිවෙලට අඳින්න වග බලා ගන්න. නැත්නම් ඔයා ගොඩක් අපහසුතාවලට ලක් වෙන්න ඉඩ තියෙනවා. එහිදී ඔයාගේ රහස් ප්‍රදේශයේ පවා පරීක්ෂාවට ලක් කරනවා. විශේෂයෙන්ම සමේ රෝග, සමාජ රෝග පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඒ වගේම ලිංගාශ්‍රිත රෝග පිළිබඳවද පරීක්ෂා කරනවා. ඔයාගේ අතපය හොඳට වැඩ කරනවද, මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලාත් පරීක්ෂා කරනවා. එහිදී ඔයාට අතපය නවන්න, දිගාරින්න, කරකවන්න වගේ උපදෙස් දෙන්නත් ඉඩ තියෙනවා. මේ පරීක්ෂණය සඳහා ගැහණු පිරිමි ભેදයක් නැහැ. මෙහිදී වෛද්‍යවරයා ගැහනොද පිරිමිද කියන එක වැදගත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මම දන්න විදියට ගැහනු අය පිරිමි වෛද්‍යවරුන් පරීක්ෂා කරනවා ගොඩක් අඩුයි. මේ සියලු පරීක්ෂණ වලින් පස්සේ ඔයාට ආපසු ගෙදර එන්න පුළුවන්. මෙහිදී ඔයාට කිසිම රිපෝට් එකක් දෙන්නේ නැහැ. ඔයා බියුරෝ එක හරහා යන කෙනෙක් නම් බියුරෝ එකට මෙම වෛද්‍ය වාර්තාව ලැබෙන සලස්සනවා. ඔයාලා ඒජන්සි එකෙන් විදේශගත වෙන කෙනෙක් නම් ඔයාගේ ඒජන්සි එකට මේ මෙඩිකල් රිපෝට් එක ලැබෙන සලස්සනවා. ඔයා පුද්ගලිකව යන කෙනෙක් නම් ඔයාට රිපෝට් එක ගන්න දිනයක් ඒ වෙලාවෙම දෙනවා. මූලිකව මෙඩිකල් ටෙස්ට් එකකදී සිදුවෙන දේවල් තමයි මම කතා කළේ. දැන් අපි බලමු මොකක් හරි අවදානම් තත්ත්වයක් තියෙනවා නම් ඒක මගහරවගන්නේ කොහොමද කියලා. අවදානම් තත්ත්වයක් නොතිබුණත් ඔයාට එකපාරින්ම මෙඩිකල් ටෙස්ට් එක පාස් කරගන්න මේ ටික කරනවා නම් ගොඩක් හොඳයි. ඔයා මෙඩිකල් ටෙස්ට් එක ෆේල් වුණොත් ඔයාට ප්‍රතිකාර අරගෙන නැවත මෙඩිකල් ටෙස්ට් එකට මුහුණ දෙන්න වෙනවා. එහෙම වුණොත් ඔයාගේ කාලය, මුදල් සහ ශ්‍රමයද නාස්ති වෙනවා. ඒකෙන් ඔයාගේ විදේශ ගමන කල්යන්න වුණත් ඉඩ තියෙනවා. ඒ වගේ අනවශ්‍ය අවදානමක් අරගන්නේ නැතුව එකපාරෙම මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන එක ගොඩක්ම වැදගත්. මෙඩිකල් ටෙස්ට් එකට මුහුණ දෙන්න ඉස්සර වෙලා ඔයාට ප්‍රෙෂර් වැඩි හරිනම්, එහෙමත් නැත්නම් ඔයාගේ සීනි වැඩි, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි කියලා ඔයාට මොකක් හරි සැකයක් තියෙනවා නම් ඔයා නියමිත දිනයට නියමිත ආයතනයේ මෙඩිකල් ටෙස්ට් එක කරන්න කලින් ඔයා පුද්ගලිකව මෙඩිකල් ටෙස්ට් එකක් කරගන්න. ඒ සඳහා ඔයාට පහසු ඔයා නිතර යන එන පෞද්ගලික රෝහලක්, එහෙමත් නැත්නම් ලැබ් එකක් තෝරගන්න පුළුවන්. ඒකට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම යූරින් ටෙස්ට් එකකුයි බ්ලඩ් ටෙස්ට් එකකුයි කරගන්න. ඊට පස්සේ රිපෝට් එක ඔයාගේ පවුලේ වෛද්‍යවරයා හෝ ඔයා නිතර බෙහෙත් ගන්න වෛද්‍යවරයාට දීලා පරීක්ෂා කරගන්න. ඔයා විදේශගත වීමට සූදානම් ඉන්න බවත්,
मेडिकल टेस्ट मुहन दीम अवश्य भवत वैद्यवरियाट धनुंदेन ओया मे सिधुकरा मेडिकल टेस्ट पेर टेस्ट भवत संधान कर मे मेडिकल टेस्ट ओयागे नियमित मेडिकल टेस्ट सत्यकटवाद पेर करगण्वना हुदाय मुखद मुखखारी सौख्य गटलुवा तिबुनोत् एक ओयाट यथा तत्वट पत्करगण साधारण काल्यावश्याय एवगेम मे अवस्थावे प्रसयकद चक्रा अमतक्रप ए वैद्यवाताटनो मुखखरी गटलुवाट तीयनवना एक प्रतिकार लागन एवगेम मेडिकल टेस्ट पेर आसन्न काले तुल वेडिपुर सीनी आहार गणीम मत्पेम पाने क्रीम वगे देवल वलिंग वलकनिक गुड़क वेदगा विशेषेन्म पेनिबीम जाति पाविच्चिकरन्नम एपा एवगेम सीनी कोलेस्ट्रोल वगे देवल वेडिवीमे प्रवणताव्यक् हरि अवदानमक् हरि तीयनवना एकट वैद्य प्रतिकार गन्न अवश्य नय कियला वैद्यवरयक् कियनवना ओयाट ओयागे पारंपरिक क्रमवलट अनुव एवा पालने करगन्नत् पुलुवन् उदाहरणयक् विदियट करपिंज कंद तेबुकोल मेल्लुम वगे देवल आहारयट गन्न पुलुवन् एवगेम मेडिकल टेस्ट एकट दिन कीपेट पेर सिटम होंदीन वतुर पालने करन्न अमतक करन्न एपा मेडिकल टेस्ट एकट अडुमगाने पय कालकट कलिन्वत् अदाल वैद्य मध्यस्थानयट यन्न गमम मांसे निवागन सांसुंग वेला मेडिकल टेस्ट एकट मुहुण देन्न विशेषयेन्म मेडिकल टेस्ट एकट बयेन मुहुण देन्न एपा अनावश्य भयवीम सह अधिक तेहट्टुवे युक्त मेडिकल टेस्ट एकट मुहुण दीमेन ओयागे प्रेशर एक वेडि वेला तियेन्न पुलुवन् मम कलिन किव वगे ओया कल्दिया मेडिकल टेस्ट एकक करगन तियेनवनम ओयाट भयवेन्न किसिम हेतुवक् नैह विशेषयेन्म ओयागे पेनीमे दोषयक् तियेनवनम කල්තියාම ඇස් කන්නාඩි භාවිතා කරන්න මෙඩිකල් එකේදී ඔයාට ඇස් පේනවා මදි බව හැඟුණොත් ඔයාට නැවත ඇස් පරීක්ෂා කරලා කන්නාඩි දාගෙන එන්න කියලා ඔවුන් ඔයාට දැනුම් දෙවි සමහර විට කන්නාඩි භාවිතා කළත් ඇස් පෙනීම අඩු අවස්ථා තියෙන්න පුළුවන් එහෙම තත්ත්වයක් ඔයා අඳුනගෙන තියෙනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වෙලා ඔයාගේ පෙනීමේ මට්ටම වැඩ කිරීම සඳහා බාධාවක් නොවන බවට වෛද්‍ය සාතිකයක් ලබා ගන්න විශේෂයෙන්ම කොරියාව යනවා නම් මේ ක්‍රියාමාර්ගෙ ගොඩක්ම වැදගත් වෙයි. ඒ වගේම ඔයාට පොඩි කපටි වැඩකුත් කරන්න පුළුවන්. ලංකාවේ දුර පෙනීම පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන්නේ වර්ග කීපයක අංක පුවරු විශේෂයක්. ස්ක්‍රීන් එකේ උදාහරණ දාලා තියෙනවා. මේ අංක පුවරු කටපාඩම් කරගෙන ඔයාට මේකෙන් පාස් වෙන්නත් පුළුවන්. මේ වර්ග කීපෙම කටපාඩම් කරනවට වඩා ඔයා මෙඩිකල් ටෙස්ට් එක කරන ස්ථානයේ භාවිතා ගන්න අංක පුවරු වර්ගය ඔයාට කලින් දැනගන්න ක්‍රමයක් තියෙනවා නම් ගොඩක් පහසුයි මේක ඉතින් හොර වැඩක් තමයි ඒත් ඉතින් මෙඩිකල් ටෙස්ට් එක පාස් කරගන්න එක ඊට වඩා වැදගත් නිසායි මම ඔයාට මතක් කළේ මොනියම් ක්‍රමයකින් හරි රටෙන් පිට වෙන එක මේ වෙලාවේ වැදගත් දෙයක්නේ ඒ වගේම මෙඩිකල් ටෙස්ට් එකට යනකොට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන්න අමතක කරන්න එපා ඔයා හොඳට සපත්තු දාලා තදට ඇඳුම් ඇඳලා හිටියොත් පරීක්ෂා කිරීමේදී ඔයාටම අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සැහැල්ලු ඇඳුමක් අඳින්න විශේෂයෙන්ම වග බලා ගන්න. ඒ වගේම ඔයාගේ ඇඳුම් ඉවත් කරලා පරීක්ෂා කරන නිසා යට ඇඳුම් පවා පිරිසිදුව සහ පිළිවෙලට අඳින්න මතක තියා ගන්න. නැත්නම් ඔයා අපහසුතාවලට පත් වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ශරීරය පරීක්ෂා කරනවා කියලා. ඒ නිසායි මම විශේෂයෙන්ම දෙපාරක් මේකට සඳහන් කළේ. මම හිතනවා ඔයා මෙඩිකල් ටෙස්ට් එක ගැන ගොඩක් දේවල් අද දැනගත්තා කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. මම හැමදාම වගේ විදේශගත වෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන් වීඩියෝස් අරගෙන එන නිසා පිටරට විස්තර මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාට බලන්නත් පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. වෙනදා වගේම අදත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ විදේශගත වීමේ සිහිනය යථාර්ථයක්ම වෙන්න කියලා. ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්.